සම්මා සම්බුදු සරණයි පිල්ම තො බැහම දෙනාටම. සියලු සිත් සතන් ධර්මීෙන් සූපත්කිරීමේ මුක්්‍ය අභිප්‍රායෙන් සද්ධර්ම සං්‍යවේදනය පෙරගමන් කාලයාත්‍රා කරන බොදුනුවන්ගේ හදවද හි නාලිකාව. මෙත් සඳහම් විකාශී නොබටත් සමීප කරන පුදධහභි වන්දනා ධර්මානු ශාසලාවකොයි අප බෙලිසාහරම්භ කරන්නේ. ධර්ම ශ්‍රබණී නිබන් ොටවක් පිණිස මෙවතුම් ධර්මය ශ්‍රබණය කරන්නට හැමදිනනාට ාරාධනා කරනවා. පින්වත් ධර්මාන ශාස්සනවස දුකරන්ට වැඩමමා වදදාලාපගේ ගෞරවනනි දේශ ක කියරන් භහන්සේ මානුවර ලංකාතිලක රජමහා විහාරවාාසී විිචිටු ධර්මකතික. අප පින්මත් පූජ පාද. නීතියගම චන්දිම ගෞරවනනියස්වාමින්න් මහන්සේව සාධනදින් පාදහබී වන්දනෙන් පෙළිගනිමු. සාධහෝ සාධහෝ සාධෝ. මෙ තුම් ධර්මාණු ශස්සනාවේ පින්ර දායකත්වය දරමින් මැදිරීට සම්බන්ධ වන සදැහපත් දායක අධිකාරින් සිහිපත් කරටේ බලාපොරොත්තු බන්නේ මනමහි කන්ඳ පාර කුම්ඹුක නැගෙනහිර ගෝන පල ලිපිණිහි පදිංචි නිහාල් සුසන්ත නානායක්කාර පුතුනුවන් අමල් නානායක්කාර පුතනුවන් ඒ වගේම භාරාව වන විතානවසම් මහත්මිය දේනයවන නිලෝෂා නානායක්කාරය යන පින්වත් පිරිස්ස මෙතුම් ධර්මාණු ශසනාවේ පින් බර දායිකත්වය දරනවා. නාටම දුක් නි රෝගී භාාවය සූපත් භාවේ සැල්සේවා ධර්මාාව බොහොදේට මෙවතුම් ධර්මදාන මේ කොසලේ උපකාරකවේවායි ප්‍රාක්්ථනා කනවා. ඒවතු ප්‍රාර්ථනාවෙන් පින්මත්වාබි හන්සට දැහත් පටි පෝජාරමින් පාදහබයි වන්දනින් ධර්මානුශාසනාවට ආරාධනා කරමු සදහම්ශ්‍රවනයට හැමදිනාටමත් ආරධනය. සාධහෝ ස්වාධහෝ සාධෝ. අවසරයි අප පින්වත් ස්වාමින් මන්සය. මදනාටම තිරුවන්සරණ ප්‍රාර්ථනා කරනවා තුවතාවක් නමස්කාරපාටයන් සජ්‍යායනා කරමු පංචසේලයේ සමාධංවීම සඳහා. hang saang gaca dhaang saang gaca sanghang saang gaca duang පබුදhang saang gacaමි Dutiang peදang sarenang ngacai dutiang pisanggang sarreang ngaca Taang peබhang sareang gacaමි තතියං පිදම්මං සරනංගච්ඡාමි තතිියන් පේ සංගං සරනගච්චාමි පානතිපාතාවරමනී සික පදං සමාධයාමි අදිින්නාදානාවරමනි සික්කාපදං සමාධියමි කාමේසු මිච්චාචාරවරමනි සික්කා පදං සමාධයාමි මසාාවදාාවරමනී සික්ඛ පදං සමාධියමි සුරමේරය මජ්්‍යපමදටඨනාාවරමනි සික්ඛපදං සමාධියමි මේ උතුම් තිසාරන සහිතවූ පංචසලමය ප්‍රතිපත්තිපුූජාව උතුම් චතුරාර්ය සත්තියදර්මයෝ අවබෝධවම සඳහා සීල පාරමිතාාව වශයිෙන් හිතුයිවා වසනාවිවා හිතුවාසනාමවිවා සමන්තාචකවාලෙසු අතරාගචචන්තුද වෙතා සද්නම්මන්මනිරාජස්ස සුනන්තු සක්ගෙ මොක්කෙදන් දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං ත සද්ධම්ම සවන කාලු අයං බදන්තා නමෝතස්ස බගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු වරහතු සම්මාසංබුද්දස්ස නමෝතස් භගවෙතු වරහතු සම්මා සංබුද්දස්ස අත්තිබික්කෙවේ සංවරා පහතබ්බා ඉදමිකවේ බික්කු පටි සංකායෝනිසු චක්කු ඉන්ද්‍රීය සංවරවතුවිහරතිති ඒ භාග්‍යෙවත් වූ දස බලධාරී ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගෙම නමස්කාරය වේවා. සාධෝ, සාධෝ සාධෝ. භාගිවතුන් වහන්සගේ මහනිෙල්මල් සුවනු විහිදුුණු ඒතුම් සිරිමුවෝ මඩලෙෙන්, ලෝකසත්වයාවෙත දයානුකම්පාවෙන් යුක්තව දේශනා කොට වදාළ, ඒවුත්තුම් ශ්‍රිීසත්ධර්මයට අපහැම දෙනාගෙම නමස්කාරය වේවා. සාධහෝ, සාධහ සාධ. භාගිවතුන් වහන්සගේි මහුවමඩලෙෙන් වදාළ ධරමය මනාලෙ සවබෝධ කරගත්, උත්තම උත්තමාාවියන් වහන්සේලාට අපි හැම දෙනාගම නමස්කාරය වේවා සාධූ, සාධූ සාධහ මෙත් සඳහම් විකාශනයහි ගරුවනු සාසක හොරණ සීලසවාරණ භික්ෂුගිලන් මධ්‍යස්ථානයේ නිර්මාත්‍රුවර විචිත්‍ර ධර්මකතික අප කල්්‍යයානමිත්‍ර අවසරයි ගලිගම ඥානදීපු ලොකු සාමීන් වහන්සේ වර ප්‍රධාන මෙරටවාස ලොවාසි ති මහා සංගරත්නයෙන් අවසරයි. ආදරණීය අපපච්චි නිදන ප්‍රා්ත වෙලා වසර දෙකක් පූර්ණයවීම නමිත්තිං නමින් සඳහන් කළු තේමිස් නානායක්කාර මහත්මාට පුුණ්ඥාන මෝදනා කරන්න. ති දෙවනි ධර්ම දේශනාවනේ ඒදවි දෙකම මම සම්බන්ධය වෙලා පැවැත්තුව අදම දෙවිනය කන්ධ පාරගුබුක නැගෙනහිර ගෝන පලලිපිනේ පදිංචි ආදරණයේ පුතුනුවන් නිහාල් සසන්ත නානායක්කාර එවගේ මනිත් පුතුනුවන් අමල් නානායක්කාර බිරිඳ විතානම්බසන්මාත්මි දියනය නිලේශා නානායක්කාරය තුළු සත්පුරුෂමෑණියන්වගේ පුතුන් දෙදෙන සහ දියනිය තුළු පින්වන්ත පිරිස තමයි තාත්ත සෙහිපත් කරලා මෙ පින්කම වාර්ෂිකව සිද්ධ කරන්නේ. මේ උතුම් ධර්මදානය ජනිත වන පින්කුසල් නිදැන ප්‍රාප්ත තේමි ස්නානායක්කාර සදාදරනී අපපච්චට සදාදරණී ස්වාමි පුරුෂාට හිතවතාට කල්්‍යයානමිත්‍රයාට අනුමෝදං කරනොනු මෝදංගේේවා සසර යම්තැනක දුක්කටිතැනක උප්පත්තිය ලබාඇත්නම් පින්කුසල්ල අනු මෝදන්ගේමෙන් භවයන් සැපවත් කර ගනිත්වා එක්මන් කලෙක සුකපටිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධදර්මය අවබෝධ කර ගනිත්වා යන ප්‍රාර්ථනා ඇත්තේවපුුණඥාන මෝදනා කරන මේ පිකමට සමගාමේව සාභාගේ උ සිලුදනා නමිෙනුත් ඒවගේම මේ නානායක්කාර පවුලේ පින්වත් හැම දෙනාම සහ විතා නම්බ සම්මහත්මියගේ පරම්පරාවල දන ්‍රා්ව පම් බලාපොරොත්තුවෙනන යම්ඥාතිවරේක් ඇත්නම් හැම දෙනාටම මේ පින්කුස. උතුම් දරමාවබෝධය සඳහාම උපකාරවේවා යන ප්‍රාර්ථනාවෙන් පුඥානමෝදනා කරනු. තිං ඔයත්තන් ග්‍යාරාධනාව පිළියරගෙන වැඩමවලලා දේශනා පවත්වනටයදන දේශකයාණන් වහන්සේටත් නිදුක්නීරෝගී සුවපත්්භාවේ ප්‍රාර්ථනා කරන අතර සාභාග වූ දවපකාර කළ හැම දෙනාටම රුවන් ග්‍යාශිරවාදයෙන් නීරූගී සම්පත සුවපත්භාවේ උදාවේවා යන ප්‍රාර්ථනාවෙන් ආශරුවාද කරනු සි ධර්ම දේශනාය මාතෘකාව ගැනම දේශනා කරන්නන්නේ දෙවිනි වතාට බණහන නිසා අපහිට මේ ධර්මයකට හිත පහදවගන්න සංසාරය හොඳට බනහල පුරුද්ධත්වයෙන් නො සසර බනහල පුරුදු අයට තමයි ධර්මය හොයාගෙන යන්නයාල කතාවත් තියෙනවානේ ජන්මට වඩා පුරුද්ධ ලොකීගල එනිසා හොඳට බනාහල පුුද්ධත් තියෙනවාන තරයි බණහන්න පළුවන් ඒවා සංසාරත් තමන් කරගෙනන දේව එව කාටවත් වලක් වන්න බැ දැව ඇතු දැකන ඇති පුංචිලමයි බනහන්න ආසයි නැද මේළන්දාරි බණහසනෙන පුංචිලම හරරි අසයි දන්න නාානවානේ තකට කියනවන මේ මානවේද දන්නේ නෑ ඒ සසර තියෙන ගණදුනු ඒ විදිහට පියව ගන්න පුළුව. එතක අදුවහත්තු මේ කරන්නේ මෙලොව ජීවිතයට සහ පරලෝක ජීවිතයට කියන දෙලොව ජීවිතයටම අද වගා කරගන්නවා පලවෙනි වගාාව තමයි මේ ලෝකේ ඔබට සතුටෙන් ජීවත් එන්න පුළුවන් ධර්මය ජීවිතය කරගනී නයට ඇ කලබලවෙන්නේ නෑ අර කතාවත් තියෙනවානේ ලෙඩා කොච්චරැෑ හෝ දොස්තරමහතය කලබලවෙන්න කිය ඒගේ ලෝකේ ඕන කෙනෙක් කෑගැහුව කියලා ධර්මය දන්න ඒවට කෑගහගෙන යන්නේ නෑයල ද නොමේක තමයි ස්වභාවේ කියලා ධර්මය නොදන්න අඇතමයි අස්ටලෝක ධර්මය ධනාත්ම කට ලැබෙනකොට පුද්දුමානයක් ගන ඇැවේ රිනාත්ම කඇතික ලැබෙනකොට මොකු වෙන්නේ රිනාත්ම ගහතරල විච්චිකම බෙල්ලි ලනුවත් දල එල්ලිල මැරෙන දරාගන්න බෑ ධර්මය දන්න ඇතියායට ලොක හැමයක්ම දරා ගන්න පුළුවන් ධර්මය දන්නයට එය දන්නවා ආබේ ළඟමලාබේ තියනෝ කියලා ප්‍රසංසාව ළඟම අප ප්‍රසාදය තියනවා කියලා ඔකට ම ඇත්තැන්ට කියනම් කර ගමරාල්ලයි ගම හමිනගේ කතාව දනනේ ගමරාල පුද්දුම විදිහ ටිවසන්න පුළුවන් කෙනෙක් කිය නවා පුදදුම විදිහටිවසන්න පුළුවන් අලු මේ නොන කොච්චර වලම් ොඩි කළට මහත්තේ කලබල වෙන්න තාත්තා හොඳ වඋනාම ගම්ම කෝමැවිදිින් දුක කියනවා තත්තල හරි කැමති දුකාහන්න ගමරහලගේ කටයුත්ත තමයි මිනිස්සු ඇවිදන් දෙයක් කිව්වොත් කියනද ආගෙන ඉදල එකට උදව කරන එකඒට ගමහමින කැමතිද කැමතින ගමමනෙ කොවිලා වෙත්ත මති ගමහමට ු රක දව කරන හරි කැමති මං කැන මේ කලින් තේරුම් ගත්ත කෙනාට ජීවත් එන්න ලේසේ කියන එකට ඉ පස්සේ ගම හාමිනේ උයනෝ කුස්සියට වෙලා මහත්තයට අඩගන වඩ ගනයක ොල් ගෙඩිය අපපලාගන්නහරි මොක්කරගලි පිරිිරනට තියවන කුස්සි ුනත් කවන්න න. හිේ වැඩකට අඩ ගහන ඇති මහත්ත අඩ ගහන ොන ගන එන්නේ එන්න තුනම් පස මොකෝ කරන්න ගම හාමින වලන්දහෙම හයිියෙන් අතුල තුලා හෝදන අද ගෙන මේ දොසර තිබිල තිරීමුණ ද. මැටිභාජනයක්නේ එතට මැටිබාජනය රොස්සල ඇල්ලුට පස්සේ ඕක බිඳි එකක කඩ ලයි කරන්න ම මොකද තියන් ඉන්න. අමකටු කෑල තියන් ෝක කුරු ගාල කරු ාල ග හයි කුරු ගන රග හි කරු ගනකුට ඇහෙන්නේ නැද. ඇනවා. ඒත් ගමරාල ගණන් ගත්තේ න ඇයි නෝන ගැන දන්න නිසා. ඒත් එන්නේ නෑ ඊට පස්සේ ඔ බෙලික්වගේ තියන බාජන හයිිය මුුණින් නමනෝ එට ඒත් සද්‍යහනවනේ ඒත් ගනන් ගන්නේ නෑ කොමරිති හාල්ටිකරගෙන හාල්ටිකගත් ගරනවා එතකොට වතුර හයියෙන් දානවා වීසික්කනො ඒත් ගානක් ගන්න නිංග වෙලාවක් යනකොට ගම හාමිනයට හොදදැට්ටම තරා ගිය මොකක් කරන්න ඇද. හාල්ටි කහෙම්ම මුට්ටියට දාලා පානමොතුරටි කරංගෙන් ගමරාලක ඔලුවට හැලුව ගමරාලුමකක් කියන්න ඇද ගමරාල කියනවලෝ එහි මෙහින් ගොර වන කොටමන් දැන ගත්තොකුයි වෙලාවේ හරි හයි කියලා ධර්මය තේරුම් ගත්ත කෙනෙක් කලබල වෙන්න කලබල වෙනද කලබල වෙන්න හරිට ගමරාල කලබල වනේ නෑ කලබුලුනනම් අදනන් දීගමගුලු හැරවෙන මරාලා දැනගෙන හිටිය ගම හාමනේ ටික්මට තර එනවා කියලාඒවගේ ධර්මය දන්න කෙනෙක්කුට මෙලෝක ජීවත් එන්න හරිම පහසුයි එක තමයි මෙලොව ජීවිතයට ය මෙලව ජීවිතය මෝමක්ක සතුටින් ජීවත් වෙනවා තිබෙන දේ කාලා යඳලයිවා යාට දෙයක් නෑ කියලා අදුක් වෙන්න නෑ තියෙන දීන් සතුටු වෙන්න උගන්න නමු කෙන්ද ධර්මය එනිසා තමයි අල්පේච්චතාවේ කියෙ එක ධර්මය උගන්නනවානේ මෙ මේ ධර්මය පිහිටන්නේ ල්පේච්චිත කෙනාට මහිච්චත කෙනාට ධර්මය පිහිටන්නේ ෑ ගොඩාක් බලාපොරොත්තු තියෙන ගොඩක් අපේක්ෂාවන් තියෙන කෙනාට ධර්මය පිහිටන්නේ නෑ අල්පේච්චිත කෙනාට ධර්මය පිහිටනවා ල්පේචිතක කෙන කැෙන නොයි උත්සාහ කරන තු හ කම්මලිය වගේ වැටනොතුට යුතු කරන මනුසේද එහමන එය උත්සාහ කරනවා එය ජීවිතයේ පවත්වනවා ය තියෙන දීන් ලදදීන් එකතු කරගත්ත දෙයින් එයට සතුතු වෙන්න පළවා දන්නට විතරයික පුළුවන් නැත්තන් හුල්ලනො නැති දේ ගැහිත හිත හුල්ලන්න පටන්ගන්න. මං සතුව නමට අරක තිබ්බනන් කියලා කිය නොහැබැ ඒක ලැබුණ කෙලිතන්න එය සතුටවෙන්න පුළුවන්ද. ඇැබැ බුදු හාන්දුරුව වදාල ලස්සන වචනයයක්ත් යනකක්ද. ප්‍රතජ්ජන සිත ඇති ශ්‍රාවකයට කහවු වර්ෂාවක් වැස්සත් අපේක්ෂාවන් වැඩි වෙනවාමිස අපේක්ෂාවය සීමවෙන්නේ නෑ කියලා. දැන් අපි නිකමට ඉතල බලා නපිටත් එහෙවෙලා නැන්ද. ? අපට යම්යම් තැන් තියෙනවානේ ම මේ තැන ලැබුණ නම් ම සතුටිය නෝකෙ හිතු ඇ අපි ඒතන සසටුනාාද එතන දවස් තුනහතරයින ඉටසේ තවත් තැනක ලබි යන ඔකතම විසිතසු භහාව ධර්මය දන්න කෙන ගැටෙන්නේ නෑ එයා පුදුම විදිට සරලව සැහැල්ුවෙන් දිවිප වැත්මක්ගේවෙන්න පළව ඔන්න පලවෙෙන විපාකය ධර්මයහනකොඩ එනිසා මවබට යෝජනා කර නොදට බණහන්න කියලා ඒ දැන්කෝවිඩ් ගවට පස්සේ තරුණු ැගල නට යන්න පටගත් තන යෝජනා කරන්න ගීපු රට ඔක නුමොකරන්න ලෝකයේ මේ කැලි මාරු කලා කියලා පලි වෙනසෙන නෑනෑ ඒ රටට ගිල බලං හෝ දන්න පුළුවන් පාන්දර දෙගර නැ ටඉන්න පුළුවන් අපේ රට රජ්‍ය සේවකැන්ට හිමිගුත්මක්කයිද උද්ගෝසන කරන්න පටන් ගන්න හැබේ වෙන රටකට ගිහි නීති දැන්මු ඔක්කෝ මකරටටහන් ඇද අකුටටහනවානේ ඇයිඒ අපි මනිසුනු පුඩි මානයක් තියෙනවා මයික බණකට කිවත් මට පශයෙන්නෑ අපට තියෙන සුද්දගෙන් කලවන් වෙච්චි ලේටිකක් එද ඉක්මනට මාසයි කොපි කරන්න අරය කරනද අපි කරන්න ඕන හොඳට බලන් ඉක්මට අපිටඒ නිසා දෙයක් දෙන්න පොල. එනිසා ඔබට යෝජනා කරන්නේ ලෝකෙක් කොහෙගියත් මැරෙන් ඕන ලොකෙ කොහෙගියත් අදදින්නවා පලදිනවානෑ හැබැයි අපට තියෙන්නේ මට සතුටු වෙන්න පුළුවන්නේ මම ජීවිතේ අවබෝධකරගත් තරයි නැත්තන් ඇමරිකාවටගේ සොතුට නෑ ඔස්ට්‍රලියාවෝටගේ සතුට නෑ තු තිකරුකාද තමග ඒ තමන්ට ජීවත්වෙන රටාව තමි තමන්ගේ සතුට ඔන්න දරමින් ඒ ගෙන ගන්න පුළුව නිසා හොදට බාහන්න කෙලම ආරාධනා කරන. ඉන්ද ගනරි ඊට ගන හරි වාහන කෙලවන ගම රි බත්තම්බන ගමන් හරි යන ගමන්හරි මලගෙදරකට යන ගමන් හරි පාරක පයින් යන ගමන් හරි බාතරූම එකක බල්ල එක කකයිකරගෙන හරිකමන්න ඉන්න තැන දෙගෙන බණටි කාන් මං කියන්න සුදු ඇඳගැන්න බිමීතිගෙන බණහන්න කෙල් එහමන කසි බාරද්වාජට බණ කියන්න ම්බෙන්නේ බුදු හාඳරන් ඇයිඒ කසී බාරද්වා ජා මුඩයක් ගහගනතුමයි වෙල හිටි ගොවියෙක් නේ අද වගේ ෂෝටක් නැහැන ඇඳගෙනකු මරට බහින්න එතකට කසි බාරද්වා ජ දාඩිය දානකොට ඔළුයිගන්න නලාලයි පිහදා ගන්න කරේ දා හිටියම ගදද ලෙන්සු කෙල්ල එේසු හල්ල කරේදාග නමුට ගහග කුමර කෙටුව. කසිීබාරද්දාාජන බුදු හමුදුරු කසිබාරද්දාාජගාවටෙන්න ොට කසි බාරද්දාාට මෙච්ච ලස්සන දර්මාසනයක් නෑ තිබබද වෙලට ධර්මාශන කිසිතියන් කියිය කියල මට අහුන්න ඇතාව. එනි සංහිත නෙම එකක් නැති වෙන්න තිගෙල කසිබාරද්දාාජ භාගතුන් වහන්සට දුන්නේ කොලතිබු හැයි පල හොන්ට ලස්සට හදල තිබුණ එක කරේ දාල තිබුණුත්තු ආයල්ලලා භාගතු හසරක මිම සුන්ගන්න කි. ද මහන්හනම් කුම්ර කැනමිනිියකුට බන්නකාහන්න බරිද. පුළුවන්නේ මගන ක්‍රමිටෝරයෙන්නක් එකක වැඩ කරන මේකන අද හනාගාරක වැඩ කරන මනසේ නහන්න බෙරිද. මවබට යෝජනා කරන්නේ සුනීතමි සමාව සෝපාක සෝපාක කරගට හල තිබුණු ොක්ද. යෝජනා කරන නගේ වන සිට බනහන්න වෙරිද. අපි හැමදා මෙහෙවේ රිදිි කැල්ල ඇතුළ සීලි ඇත්තිී නොද කියල. ඒක තුළ නෑ සීලය තීද ඒ ම යෝජනා කරන ට මනස විවෘත කරගෙන බණහන්න කියල. මනසිවිවෘත කරගෙන බණහන් එකකටට ලස්සන ධර්මයහන පටන්ගන්න. හැබැ බ මනසවාහ ගන මනසිහිර කරගන ඔබ කමාන්් එකත්දුන්න තළුවට ඒකත් එක වනහන්න වෑ ඇයියේ භයනං තැති අරගරනා මොගක් කියයිද පාලි කියායිද සිංහල කියායිද තේරෙයිද නැද්ද කවදාකත් වනක් මතක හිටෙන්නේ. ම කියන්න ඔට උබ නිදහස්මානසිකත්යෙන් වනාන් හරි ලස්සන ධර්ම පරියායන් මට හම් බෙන. ඉතිං අදෝඔඇත්තන්න මම කියල දෙන්නේ මේ බාග්‍යතුන් හසේ වැඩහිට ආරම ඇතියන එකටෙන මක් කියෙල ජේතව නරාමේ ආලතයෙන නේ දැන් ඔන්න අම තාත් නැතියක කහම් කු හරි කියල දරුවට කියල යන්න ඕන වෙල දැන්නිීමම දානෙවන කියයද ඒක හන දැකි දව තක්කේ ජේතවානා රාමේ ජේත කුමාරයගින් කහබනු ්ලක්ස ගානද්දලා ගත්තා භාගියවතුන් වහන්ස දෙසා දෙන දෙයක් ේවල් කරන්න එපාදැට පි බිස් කාරු ව ඉමිස්ල්ල ට කියල කේවල් කරන්න නැත්ත න් අප වලු ගිියත් පුච්ගෙන කන කෙනවැනෑ හරි අවංක විස්්ස්ස එක කරන්න ්‍යාරය කරන්න ්‍රදධ විකුණ ගන්න හොදැ කොවෙලා හැරි යන්න යන ොදා ැන යනොට පුදම ැන්ගව ටරයි යයි ඒ එයාලට තිය මා කැනව බුදුරජාණන්සට බුද්ධ පූජහදී පුදදුම විදිහයට අග්‍රම දෙහදන් එනිසා ජෙතකුමායගෙන් ඉඩමගන්නකොට අනේ පිරි සිටුවර කවදාකොත්කි වෙන ලොු කරන්නේ කියෙල ඉල්ලො ගා දුන් ඔලේ එකකොට බැන් ජේතක ජේතවනය අපි කිව්ට මේ දද දකින ජේතවනන මේ අරි ලස්සන මල් තිබුණා විශාල ගස් තිබනාා පුද්දුම ලස්සන පරිසරයා ැන් අපිලස්සන එකක් කවුර කෙනෙකිල්ලු අපි කියන නොටනා ගන්න වටින ගානද අපි නොවටිනා ගණන් කියන නේ මකද අපිට දැනනොයාගේ අවශ්‍යතාවමකක්ද කියලා එදරම මේ වැත්තින් ඉල්ලු වැඩි කරද ැ්ද වැඩි ක දැන් ඕගන අපේ ලංකා දලා දන්න පිට රටින් බඩු ගෙන්න්න නෑර කියලා කියාද පිටන් ගෙන්න්න පු ු ලංකා මිසු ගන ඩි කරන. ොලර්ගවෙල්ලා ක්ොම කරල්ලා බඩු උද්ගෙනල්ලා ඒ බාල කඩවල්ල තිබ බඩු මෙන්න පහෝද ඇති ගං ගඩි කරල ඒවට කනමොුණ කියද කුලාකූට මානකූටගෙනෙ හොර ව්‍යාපාර මේ යවෘත කරගන්න ඕනේ හදවත් තමන් ගත්ත සබං කෑල්ලේ තමන්ගල උත් එෙ රුපිය දෙසි විසි පහහි කියලා තමන් දන්නවම මේ ගාගත්ත මාටිය පාරක් කියනෙ මැරැන්ඩ හුස්මටික අදිනකොට ෝක දෝම්කාරදදින ොහිත තුළේ ඒතමයි පුදුම සංස්කාරය හෝර කරන්න හොදනෑ අපින් කියෙන දොට කෙනෙක් කියෙල සයිනසාංකවල කොයි ජීවත්වෙන්න්න ඒක තමයි සසර දුකයි කියල කියනෙගති යුරුන්න පුලුවන්. හොර කර ලෝක ලස්සන ජීවත්වෙන්න්න පුළුවන් තොර දු දැනවාද සාධහරණවල ලෝක ජීවත්තෙන්න්නගේ ප්‍රශ්න වැඩි අං එතැනදි තම අපට දැනෙන්න ලක උපත්තිය දක් කියන උපති දුකක් කියෙනෙ බපුද්ම විදි දුන්න ජේත ඉල්ල ගාන දුන්න සිටුව බුදුජණහන්සට හරිම ලස්සන සුගන්ද කුටියක් කදලා සාරිපුත්‍යය වහන්සට එක පත්තක කුටියකුත් මුගලන් හරතන් වහන්සට අනි පත්තිින් කුටියකුත් ද ම ද න තින ඉටසි රවුල හාමුදුුවන් වහන්සට වෙනින් හැදුව. විදිට අසු හාශ්‍රාවකය වහසලට වෙන වෙන කුටි තියෙන අනන්ද හමුදුරුවන්ට වෙනම කුටියත් තියෙනවා එනිසා ආනන්ද බෝධිය අත්‍රෝපණය කළ තියෙනවා දකි නැති හිතල බලන්න ආං එතන තමයි භාගතුන් වහන්සේ බොෝකාලයක් වැඩ හිටිය ඩඉනකොට භාගත වහසේ භික්ෂූන් වහන්සේ අටාමන්ත්‍රණය කරලකව මහනනේ මේ ආසවානං කයන් වදාමි ආශ්‍රවයන් නිසා තමයි සංසාරයේ දුකට පත් වෙන්නේ තැ තේරෙන ම මෙහෙම කියන්න දුකට පත්තිනක දදු පටහිත අඩව කියනගැනෙ අඩනයකට තේතුවමකක්ද අඩනකට හේතුව කෙලෙස් අපි අඩමකක් ඉදද කෙලෙස් නිසා අපි හා වන්නමකක් නිසාද ඒත් කෙලිස් නිසා කැමති කෙලිස් වලට අපි හිනා වෙනවා අකමැති කෙලිස් වලට අපි අඩනෝ ඔය දෙකපිට වෙනවද නැද්ද ඒන. ඒ කෙලිස්වලට අපි සංස්කාර තැනෙනවද නැද්ද කෙලිස්වලට සංස්කාර හැදනෝ එ සංස්කාරවලට ඊළඟට වන්නම ගක්ද සංකාරපච්ච? විඥා එන්න දැනගන්නවා ඉදුර විඥ්ාණෙන් ආපොම ගද වෙන්න නම් රූපොලට යනවා දැම ඔබට යෝජනා කරන්නේ කෙලෙස් නිසා සත්වයා සංසාරයේ දුගතියකට පත් කරනවද නැත්තම් කෙලෙස්වලින් සත්වයා සංසාරීෙන් මුදවනවාද කියලා සංසාරයට බැඳල තබනවා මොනෝගෙන්ද කෙලෙස්වලින්. එනිසා භා්‍යතුන් හසේ තමන්ගේ ශ්‍රාවකයන්ට කතා කර කියන මහණනේ ආසවායන් කයන් වදාමි ආශ්‍රවයන් ෂොයකිරීම මම වදාරනවා ඒ ප්‍රකාශය කරන්නේ කොහෙදද. ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේම භික්ෂුන් වහන්සේක් කැඳවලා භික්‍ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා භාගිවතුන් වහන්සේම බුදු භික්‍ෂූන්හසලට දේශනා කරන මහනනිි මම නුබලට කෙලෙස් ප්‍රහාණය කරන මාර්ගය පිළිබඳව දේශනා කරමි මොකක් කරන්න කියගන්නේ තං සුනාතඒ හොඳට අහන්න කියනවා ඒ කියන කාරණාවේ තියෙනවා කාරණ හතක් මොනුව කරන්නද කෙලෙස් ප්‍රහාණය කරන්න කාරණකීඇති නොද හතක් තියෙන දැන් අපේ කට හිතන්ග භාවනාවෙන්තමයක කරන්න පුළුවන් එනිසානි ොක්කෝමට පැත්ගින් තිල භවනාවට ප්‍රමුිතාවයක්දනවාදැ ඇත්තු කියන්න දැ ඇත්වනි ගම ීවත්තෙන් දෙවාන ඔන බුදුරජණ වන්සේ දේශනා කරනා අත්තිබික්ක වේ ආසවා දස්සනා පහා තබ්බ එක් පලවෙෙනක තමයි යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රාණය කරන්න පුළුවන් කෙලෙස්ේනවා ඒව භාවනාවෙන් කරන්න බෑ ඒ භාවනාවෙන් කරන්න කරන්න බෑ එනද භහාවනාවෙන් කරන්න බැරි දේ යෝනිසු මනසිකාරෙන් කරන්න පුුවන් පුළුවන් යෝනිසු මනසිකාරයෙන් කොරන්නද භාවනාවෙන් කරන්න පුුවන් ඒක බෑ එොරද මනිු යොස්සු මනනිකාරයට බැනලා භහාවනා පස්සෙන් යන න මකක් දෙක යනේ අත්තිභික්්‍යවයාසවා දස්සන පහ තබ්බ යෝනිසු මනසිකාරීෙන් මහන කෙලෙස්තියන ඒව ප්‍රාණය කරන්න ඕොන් එතොට තේරුම් ගන්න වන යෝනිසු මනසිකාරයේ සහ යෝනිස්ු මනසිකාරය ඇන මක්ද කියලා. චත්තුනාය සත්‍ය ධර්මය පිළිබඳව මනාලෙස සිත පිහිටුුවන එකට කෙන්නමොකක් කියෙලද යෝනිසු මනසිකාරේ ාහිරින් හොයන්න තියෙනටකත් තියෙන මනොුවන්න කල්ල්‍යයානමිත්‍රාශරයි සද්ධර්මශ්‍රවනයයි දමාු දම්ම පටිපතිය අවසානයකමකද යෝනිසෝ මනිසිකාරි ඒකතමයි සෝතාපන්න පුද්ගලයක් කියල කියන්නේ දහයෙන් තුනක් බිඳ ගන්න ඔය හතර ඕන මයෝජන කනට තේරුනැත්තැ ආ වහන්න කියල මහරිම සතු වන්න දේතම කොහ හරි පලාතකට ගාම් පසේ ස වන්හස තේරෙන්ි වනටක කියනවට පටි නෝගේ කියෙන එනිස මඔබට යෝජන කන තේරුනැත අයහග අපට තියෙනවා කාරණා දහයකින් බැදලා ඒවට කියෙන දස සංයෝජන කියලා දස සයෝජන වලින් බැඳල තියෙන නිසා තමයි මෙතන අපට නිරුද්ද වෙන්න බැරිකම තියනෙ සංසාර විමුක් තියයට පත් න්න බැරිකම තියෙන දස සයෝජනය නිසා එතකොට දහයෙන් තුනක් කිව්වහම ප්‍රතිසතය අඩු දෙ වැඩිද වැඩි ලකුණු දහයක් දෙනවා මම කියනවා ලකුණු දහයෙන් තිහක් අදාළ වෙන්නේ සෝතාපන්නක මට කියලා එනමායායට යෝජනා කරනවා යට කවදාකොත් ඒකක් ගන්න බෑ මේ තිහෙන් පහක් ගත්ති නැත්තන් කියලා හරි වැරදිද. ඒකක් දෙන්නේ ලකුණු හැත්ත පහෙන් නම් මං කියනවනන් දහයෙන් තුනක් මෙතන තියෙනවා කියලා එයාට මේ තිහෙෙන් එක පහක් ගන්න ඕනද නැද්ද ඒ එකක් ගන්න. ගන්න ඕනනේ ඒඒ මෙතෙදින් පහක් ගත්ත නැත්තන් යායට ඒකක් ගන්න පුුවන්න. ගන්න බෑනේ එහෙනම් මේ අදාලයිද නැද්ද අදාළයි. ඊට පස්සේ ඒ තියෙන දස සයෝජන ධර්මවලින් තුනක් බිඳගන්ඩ නං එයාළඟ තියෙන් ඕන ගුණාංග හතරක් ඇළඟ කිය තියෙන්න්න ඕනද හතරත් තියෙන් ඕන සක්කායිදිිට්්‍යය දුරු කර ගන්නත් ච්චි චාව දුරු කර ගන්නත් සීලබ්බත පරාමාසය බිඳල විනාස කරන්නත් ඒක සාදුකිව්වට වෙන්න නෑ. ඒන බුදු හම්දුරුව කියන මහනෙනේ රුවන්ණැලි මහසයිවටට තුන්වතාවක් සාදුකාර දාහත්වෙන්නේ දොර සෝතා පන්න වෙන්න පුළුවන් කියල. හොළුවන්ද එ වෙන්න බෑ ආසවානංකයන් වදා මේ ආශ්‍රවේ නැති කරගන්න මේක කළ යතුයි. අදාපි හොයන්නේ මට එකක් වෙද කියලා හොයාගන්න එහම යනෝද නැද මට නිවෙන මගක් හොයා ගන්න එහෙම බෑලෝකේ බුදුහාදුරු කිව්වදය කරන්න ඕන මට ඕනදේ කරලා මට නිවීම හොයන්න බෑ එතකොට බාහිරීම් හොයන්න තියෙනව සද්ධාම හොයන්න තිනොද නැද්ද තියෙනවා කල අනි මිත්‍රාශ්‍රය තියනොද නැද්ද තියෙනවා එන්න දම්මාන තැම පිපතියක හිඳ හයා ගන්නව අභ්‍යන්තරයෙන් තමන් ගන්නේ බාහිරින් දෙකක් කම් වෙන අභ්‍යන්තරෙන් දෙක් කම් වෙන යෝනිස්සෝ මනසිකාරය දම්මානු දම පටිපත්තිය තමන්ගෙන් හදාගන්න ඕන. බනාහලා බොරුට ජීවත්තෙන විනිසු නැන්ද. භහාවනා කරලා සෝතා පන්නු වඋනාව ගිණි මනිස්සු නැන්ද. ඉන්න අද නැන්ද. ඉන්නවා ඒක නෙමේ මෙතන කියන්නේ මෙතන කියන භා්‍යත වහන්සේ දස්සනා පහ ත්බා. යෝනිසෝ මනසිකාරයිෙන් කරගත යුතු දැනගත යුතු දේතමයි සෝතාපන්න මගනුවනින් ලබාගණ්ඩනං දස්සනා පහතබ්බා යෝනිසෝ මනසිකාරෙන් ප්‍රහණය කළ හැකි කළ යුතු කෙලෙස් ඇතමහණනේ ඒකෙන් කරන්න ඕන. ඒක යනේ, අපි ළඟ තියෙනවා ආත්මයක් ඇත ආත්මයක් නැත්ත අතීතේ කොහම දීටියයේ අනාගතයට මොනවේද කියන අ විනිශ්චිත සස්භාවයක් සිත ඇල්ල ගොඩ නගැතුර සක්කයිට ඇතිවෙන්නේ අන්නේ එබුඳදු සක්කකා දිටියය දුරු කරග්ඩන යොනිසු මන සිකාරය පවත්වා ගන්න ඕන ඒඇැනමොකක්ද ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන් ඒකට කියන විපල්ලාස කියල වැරදි විදිහයට දකිනවනං ඒට කෙනමකක් කෙලද විපල්ලාස කියලා විපල්ලාස ගැන මම මෙත්තකේ දේශ නාවක් කළ ත ඇතට පුළුවන් ජීවිකි බලන්නෙ තුට කහන අපිළඟ තින දිට්ටි විපල්ලාස දකින දී වැරදි විදිහර දකිනවා ආ ඒක විපල්ලා ඇතමයිම කද නැත්තිමමා තනත්තිිපිතාම තාත්ත නෑ කියල කියෙන දිිත්්ිපල්ලාසය අපට කියන්න පුලන්ද නෑ කියල පින් පව් කියල දෙයක් නෑ හෙම කියන ිනිස්සු නැද හිනි විනි වර්ධන කාරුවගැ ඇ ට කිය ුදු හන්දරු ලංකාවටාව කියලක සූත්‍ර පටික ො කිය න මංක මට ටහනවා මාත් බනවට අඩිනෝ දර වට රට ැම ඉවර න බුදහන්ර ලං ට න ම හු හ කයකු ඉතින් සූත්‍ර පටක නක්වත් නෑ නව මේ සුත ලංකායන් කියලකක් නෑනගේල ඒගේ ම බුදුහාන්දරු දම්මචක් පවත්වන සූත්‍ර දේශනා කර තැනතියන හැරෙන්න්න අනනි. එතන කිය අඥා කොන්ඩන් ත්තේ වන මංහවස ත නඥා කොන්ඩන් මුදුරුවු රාත්තුනාගෙන් මංහන ච්ර දරහත්තුන එ රප්‍රතිමාන අමස ජහාමුදුරුවකොහේද එන න්හන්සේට දශන කළ සූත්‍රකෝ ප්‍රශ්නයක්න භාගතුන් වහසේ වදාල සම්පූර්ණ දේශන ත්‍රපටක තුළ නෑ ඔයිට වඩා දේශන කළ ඉතුරුණේ ඔච්චරයි ඉතුරුණේ චරඒගේ ම ර්ක කරන වෙනනිස්සන්න. ඉ එයාල් පතියන බුද්ධාදී අට තැන්ගී විච කිච්චාවක් සැකය අන්න සැකේ නැති කරගන්නත් පුළුවනිමකක්ද දස්සනා පහතබා යෝනිසු මනසිකාරයෙෙන් මයි පිරිසුදු කරගන්න වෙන්නේ ඒම නැතුව බෑ ආ එබොඳ ස්ත්‍රාවකයා දුක කුමක්දේ මනා ලෙස දැනගන්නවා ක්ක කුක්ද දුකට හේතු කුමක්දේ දුක නැති කිරීම කුමක් දේ දු නැති කිරීම මාර්ගය කුමක් දේ මනා ලෙස දැන ගන්න ්‍රාවකය තමයි මකක් වෙන්නේද සූතා පන්න වෙන්නේ ඒක කරගන්න ඕනිමකක්ද දස්සනා පහත්බා යෝනිසෝ මනසිකාරයෙන්තම එක කරගන්න ඕ නැත්තේ නැත්තම් පුළුවන්න නැත්තම් බෑ හැබැද සෝතා පන්නු වනා කියැ හරි දම්මම් ගොඩ කියන යන්තන් ඇති පඩීර තියා ගත සැසෙන පුලුවන් ඒත්ද ඒත් කෙන බුදුරජාණන් එතරන නවතින්ද එපා තවත් තියෙනවා යන්න ෙව තවත්ය ඊළඟට කියනමකක්දේ සංවරා පහා තබ්බා ඕන ඊළඟට කෙලෙස් දුර කර ගණ්ඩෝන එකතමොමකක්ද අත්තිබික්ක වේ සංවරා පහා තබ්බා සංවරකමෙන් දුරු කරගන්න පුළුවන් කෙලෙස් ටිගත්ය ඒක භහවනාවෙන් කොරන්න අද යෝනිස මන සිකාරෙන් කරන්නත්ද මේකෝමටි එකුතු කරගෙන තමයි මේ ගමන යන්න ඕන මට බෑම එකක් ගන්නන් කියලා මට ඇත්ත පහක් ගන්න පුුවන්. බෑ එක කොටසක්මන් අයින් කරන්න මට කොට ස් ික් දෙන්න බැරිදීම පුළුවන් ඒත් දැ මේක කළ කළ යුතුමයි ඕක කොරන්න ඇත්තුව අවසද අවසාන්ට කියන්නේ බුදුරජණ වහන්සේ අවසානක තමයි කියන්නේ අත්තිආසවා භාවනා පහා ත්බ අවසාට තමයි භාවනාවෙන් ප්‍රහණය කරන්න තියෙන්නේ දැන් අපත්තුම කෝක කර නිස්සල්ලම්. භාවනාවෙන් කොරන්න තිබ දඒ එක අරගන්න එකට කොරන්න තිබ දේ හට න ඇත්තැන්තේ රන්මන් කියනද ඉන්ද්‍රී සංවරයෙන් දුර කරන්න තියෙන ආසරවයන් දුර කොරගන්න නැතුව භාවනාවෙන් තියනෙන දේ ප්‍රහිීනය කරල බලන්න සීලෙන් කොරගන්න අරග වැැරිදගේලා ම යෝජනා කරන්න ඔබට සබංගාල නානෝද නාන සබංගානෝදගේ ඇ වෙල්ල තියනකොට සබංා ගන්නේ ගෑවෙන්නේ නෑ ගාලවලන්න ඕන ගෑවෙන වදග ගෑවෙන්නේ ඒ වගේ බුදුහාම්දුරු වදාල පිළිවලට යන්න ඕන අයෝක මට පිළිවලක් හදන්න බ උදහන්දුරු පිළිවලත් එක්කම කියලදී ලගේ ඒකට මම යනවා මිස මට ඕන දෙය කොරගන්න බ ඉළඟට කියෙන සංවරා පහා තබ්බ සංවරකමින් දුරු කරගන්න ඕන කෙස්තියන. අතන තියන කදද අතන තියෙන යෝනිසෝ මනසිකාරයෙන් දුරකරගත යුතු කෙලිස්තියනවා මෙතන කියනවා සංවරකමෙන් දුරු කරගන්න ඕන කෙලිස්තියනෝ මොන සංවරකමෙන්ද ඉන්ද්‍රීය සංවරකමෙන් දුරුකර ගතයුතු කෙලිස්තියනවා. ඉන්ද්‍රීියන් කීත්තියෙනවාද හයත්තියනවා කියවයනවාද හය ඒගන මං අයි කියන්නේ ඔඇත්ව වන තරම් බනාහනවානේ අයුග කටපාඩන්කන වගේ ආපෝ වරගම කියන ච්චරය සරල කරන්නේ නෑ බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය පිට මල්ල කියලා මහ රහතන් වහන්ස ගැෙනෙ මකදුන් වහන්සග ෙනනම පිතිිමල් හන්දුර පිටිමල් හන්දුරු හරී දක්ෂය කියන සමවනන මුදුරුවෙන් පිටිමල් මහතන් වහන්සේ රහතන් වහන්ස ගෙන රහතන් වහන්සේ මේ හරිම කැමිතියගෙන සක්මන් භාවනාව කරන්නහරම කැමතිගෙන සක්මන් භාවනාව කරන්න මල් රහතන්සේ දසක්ම භනාව කර කරන්න කොට පුරසලස්සක පෝට හඳ මෝරනවා ඇතු හැල බලන්න ගෙලියට පුදදුම ලස්සනත්යෙන්නේ නයෝජනා කරන ඔබට ඔය හඳ පාන පෝය දවසකට අර තිසාව හරි නෝරව හරි පැත්තින්දගෙන බලඟන්නකු වටමස්ථානය වලි සෑ පත් දවසක් මමවගේ බාන ධර්මදේශනාකට වැඩම කරලා රැ නමේඉදලා අපි පාන්දරක ගෙරෙන ක හිටය නි අඟර ගලක්කුට එලා වාඩියල් මදක්න බලන රජුරු මරුත් රජරු පින කර ගන්නන රජුමැරිලා සෑතියනනේ යගේ අපි ඉස්සල්ලම දැන ගන්න ඕන දේතමයි මේක මංකරන්න කොහොම දෙෙල දට පිටිමල් හ මුදුර රිම දක්ෂයි කියන මරහතනස සක්මන් කරන්න හඳ පායන වෙලාකට දඩයන්කරු දඩේම යනු මස්මරන්න කැමති සත්තු රන්න කැමති මිච දහස්තියන මිනිසුන් හඳ වැටන වෙලාවක පිවට නොත්තේෙම ූමරන්ද යන තමයි ලොක හැටි තුවීල් ඇති වෙන වෙලාට තවමනුසකට බහනා කරන්න ෙන තමනසුකට සත්තු මරන්න එතිෙන පිකතම හැටි පිටිමල්ම් මහතන්හන්සේ සක්මන් කර කර ඉන්න ගොට මූමරන්ඩාපු දඩයක් කාරය කිතුවා දැන් අර හඳ වැටිලා ගස්සල හිවනත් එක් මාහිතන වන්හන්සේ කළුසිවුරපොරවල වග නැති එතකොට වහන්සේ දැක් අනික සතතික් යනයි නොවිදිහයට යට පේ ෑනෙද ක හෙත්තුවත්තම බික්ෂූන් වහන්සේලට භගුතු නාස දේශනා කල රාත්‍රයට පිඩි පාති බින්න පා කියල අනතුරු වැඩින පානවතුර හළබුව කියන කතාවත් තියෙනනේ එදොට දවාලට වඩින්න කිව හැබේ රාත්‍රයට වඩින්න පයිකිවා මොකද අනතුරු වැඩි නිසා එනිසා තමයි අම්මල කියන්නේ තරුණ දැරවියන්ට ගොම්මං වෙලා වෙලියට බහින්න පයි කියලා ගොම්මං වෙලා වෙලියට බහින්ද එ පානතුරු වැඩී රාත්ත්‍රියයට උහන්සේ සක්මන් කරනකොට ඊතලයක් අරගනා පාරමුව වැද්දා ඊතලින් විද්ධ විදිනකොට උන් අහසගේ ප මේ ඉලහටකූරු කඩා ගෙන අනිත් පැත්තිෙන් ඉතලයා ඔනබර ඉන්ද්‍රීය සංවරතාව එමකදදේක ැනෙ සංවරා පහාතබ්බ ඉන්ද්‍රීය සංවරයකින් දුරු කළ යුතු දේ දුරු කරන්න ඕන දැන් අපි නම්මුකෝ කරන්නේ ආර භාාවනා පැත්තකින්දති ාරමිනිහ පස්සෙෙන් ලවල ගාල ගස් බැඳල ගුටිදීල හිරෙද්දාලා සතුතු වෙනවා ැ ඉද්‍රීංවරතාවය ඇතිකමද නැතිකවද ඉන්ද්‍රී සංවරතාව නැතිම පීතිමල්ල මහරහතන් වහන්සේ දැ ගම කතාවත් ති නොන වනුගාගන ගියා කියන. දැ නැකටින්න්න බෑ ඉතලි වැදිලාකට වනුගාගන කැලෑවට ගියයි කියන. මොකටද බේත්වයාගන. වනුගාගන කැලේට ගීන් බේත්තුවයාගෙන න් වහන්සේම කොටල බෙහෙත්තියා ගත්ත කියෙන වාලෙට හැබ උවහන්ස කව දාකවත් අ වැද්ද කවු් කියලා හො යන්න ගියත්නෑ විද්‍ය මොකට දෙ කියෙලා ඔො යන්න ගියත්නෑ විදධ මනුසට බයිඩ ගියෙත්නෑ මොකේ තියෙන සංහතාවද ඉදුරන් වල තියෙන සංරතාව ඩැන් හරද සාක්ෂයට අනුවහන් ඕන මට කෙනෙක් බණන කොටවත් යවසන්න පුළුවන් කිය කොච්චි මං අවදිමං අචිනිමං අහාසමි ඕකන අපට වෙන්නේ කවුරු හරි කෙනෙක් බැන්ොත් මොකෝ වෙන්නේ දද දෙ එකට වද නේ ටිටි ටිටි ටිටික්ග මකක් කියනකන් මක් කියන කන්න ම මත් වූකට ගිහිල දෙක් කියල එන්නං එකක් කියනකොට දෙක් කියනකොට මට ඉහිතින් හරි දැම් දහස්ස වුණගේ කියා ගන්න ැරුණොතෙන් ප්‍රශෙරකත්වයනවා ඩියෝදාන ලාන්තය වෙව්ලන බලන්ුට හිතලා වෙලා නැද්ද ද කියල ලොකෙ හැටි තමයි මිනිසු බනින එක ඉස්කෝඩි වුස බනිින් නැත්්ද බනි ජොබ් එකට කිවත් ප්‍රධානය බනිින් නැද්ද බනිකිවෝත් කවු අහනශ්‍රාවක මට බනින්නේ නැද්ද බනිනගත ලෝක හැටි? ට කියන්න පුලොන්මට බින්නන්න කියල ඉ මැත්වවකේ මවදගන ගැ බනකෙල ේල්ල අනුරාධ පුර පත්තිෙන් කතා කල ොයි ක කියන්න තක අම්ල් හිතුව රව යන යන්න බහන්සේගේ ගැන කියන්න බහන්ස ගැ සලකගන්න කියලගේ ම ම හහම කියන්න කියල. ඉ ලෝක හැට මකද හැට මිනිස්සු බණනව මං බැනවා හනෝ මල්න්න තියනු ඉන්ද්‍රීය සංවරතාය මොකද. මනුසයා බනින්නේ මොකට ද මල්ලඟ තියෙන දෙයක් දැන් මට කවුරු හරි කෙන දැන් මට එක දහරයක් මට ඇවැරදුනා ඇලිකේවලනාකාන්දුරු ශ්‍රීසුනත්‍රරාමියය තුළ කොට්ටේ මමකිවා අක්කු සලං පජානාති කියලා ඉදස නාකාන්දුරු දවසක්ම බණකට ගෑමග සන්දිමෝක පජානා පජානාති පජානාති නෙවෙේ කියල ඒ වැරද්දක් නිවැදි කරන එක එකක් හැබැ කෙනෙක් මටකිවත්තම බූරුව කියලා මඳනගන්නම භූර්ුවෙක්න වී කිය කිය අපි ස්සල කියන දහන් ඉන්න ඕනනෑ. ඉන්ද්‍රී සංවරතාව ඇති කර ගන්න නම් කියන්නෙම කක් දෙ කියලා හඟින්න ඕන. ඒකට තමයි කියන්නේ සංවර අපහා ත්බා ඉන්ද්‍රීයන් දමනය කරගන්න ඕන්. මොන ඉන්ද්‍රයන්න ඇනට දිව නාසේ සහි් පර්ෂ කරන ශරීරය. එක සංවර කර ගන්න ඕ. ගට තිය හරිම ලස්න සූත්‍රයක් දෙ මටෝක කියන්න වෙලාවන්නේ. වෙලාගේ කීවල ලක් ඒ සූත්‍රටෙන ආධිත්ත පරියාය කියල සූත්‍රය සූත්‍රය නම්මකක්ද ධි ආධිත්ත පරියාායි සූත්‍රයේදී බුදුහාදුරු වදාාරනවා මහනන මේ ඇහ රූප දැකලා දක්කිනලදද රූපයට රාග ස්ඥාවක් ඇති කරගන්න වන ඇහ අහඩ බෑන පුළුවන් ඇහෙ අහන්න බෑ කනින් බලන්න පුළුවන්ද කනිින් බලන්නද ඒ ඉන්ද්‍රීයට අදාලදී විතරයි ඒ ඉන්ද්‍රීෙන් කරන්නේ කනෙන් කන්නත් දෑ කටෙන් අහන්නත් ද පුළුවන්න ඔය දෙකම කරන්න කරන්න වෙන්න එකයි මකක්ද ඇහෙෙන් පදන්න විතරයි නහෙන් ගඳ සුවන විඳන්න විතරයි කටෙන් රසවාලන්න දෙන් විතරයි කන්දකෙන් අහන්න විතරයි සරීරෙන් ඉස්පරස විඳන්න විතරයි මනසි අරමුණ ගන්න විතර මං කිය නොබට මනසින් රස වි ඳන්න පුළුවන්ද කියලා ඒ ඉන්ද්‍රීන්න්න පැවරෙන දේ තියනවා මහනනේ මේ තමල්ලාග තියෙන ඇහෙ බාහිර තියෙන රූපේ රාග නැ තියෙනවාද ඒක මමල්ලඟ තියන සංකල්පයක් දැමවපට මෙහම යෝජනා කරනවා උදාරණයේ මේ හත්‍රදිෙනක් වෙන්න තුළුව අහුදේ ඒත්කමන්න ධර්ම තේරුම් කරදීමට පමණ තරුණ දරුවෙක් ඉස්සර තමයි යාලු වෙල හිටපු කෙල්ල දැන් තරහ වෙලා නම් ඒ කෙල්ල දකිනකොට ඒ කොල්ලට ඇති අදහසමකක්ද රාගය අදද තරහවාද දේශයද ඔඇත්තු එහයිෙන් කියන්න මටෝකක් දෙක වන තිහින් ඇතිවව ගද දේශය එ ඒ කෙල්ල දැංයාලවිල ඉන්න කොල්ලට ඒ කෙල්ල දකිද ඇතිවීම ගක්ද රාගයක් එකම කෙල්ලට? කල්ලු දෙන්නෙකුගේ හිත ඇතුළේ එක පැත්තකින් රාගේේ තියෙනවා අනි පැත්තෙන් දේශේතින දෙම්මම් ඔබින් අහන්න කෙල්ලෙත රාගේේ තියනන්නේ කෙල්ලෙගෙත දේශේ තියෙන්න්නේ කෙල්ල දකින කෙනාගෙන කෙල්ලගෙත් නෑ කොල්ලගෙත් නෑ එන්න මවබට යෝජනා කරන්නේ බුදු හාදුරුවෝ කොච්චරණ වැරදි සංකප්ප රූපෝ පපුරිසස්ස කාමෝනේ මම දකින සංකල්පයක්ත්ත එක්ක තමයි රාගේදු දේශේද මෝහේද කියන ගැතිවෙන්නේ. මම දකින දේත් එෙක් මම ලගන එක තියන්නේ ම ළඟගුණ ගොඩ තිය ගොට ුුණුොඩ ස්ු භාවය විසනෙ උධාරණයක් මෙහෙම මඩ ගොඩක් තියෙනකොට දැන් වැත්තු දන්නවා අලුතින් වැස්සට පස්සේ වැවුල නාන්න බෑ මග කිවලනුරාධපුරණ හොඳට වුලින් නාලා තියන චුටිකාල්. අපි පැතේ අලුත්තිං වෙස්සට පස්සේ අමල වැවට යවන්නේ සාමානය අම්ම මාසයක්ක තරනක කැපට යවන්න ඉතින් අඩබරකමට යනකොලො ඉන්නවා. අම්ම යවන්නේ එක තමයි අම්ම කියනවා නෑපුතේත් තුර බොර වෙල යෙන්නේ අනතුර පේන තොර සත්තුන්ගේ ජරාව ඇවිල්ල තියෙනවා හැබැ අම්ම කියන ඉදි ඇත්තටම මාසයක්කත ම්ම කියනනේ පූර් පසුරස පහටයන්ගතක ගන්න කියෙනවා. එකයි යන්නෙම නෑ. ැයි පසොස්සක පෝුවට යනකට පුද්දුම ලස්සන වතුවට නිල් කටේගේ මොක වෙලා තියෙන අරතිබුණු රෝඩ්ඩු කෑලි කොල මැරිච්ච මනෙලුන් කොල උක්කෝමටික මක වෙලා තියනෙ අඩියට ගිහිල්ල වතුරටක නිල් කැටේ වගේ දෙැ අපේ තිය ඇට්ටරක මොටකොල් අඟි පොඩියුන්ගේ අර තියෙන මඩට පයින් ගැහුව අරමටට ගල් කැටයද දැමුත් මොකෝ වෙන්නේ පහෝ අරමඩය විස්සේවා ඔය වගේ තමයි අපේ හිතේ තියෙනවා මඩඒවට කෙනෝ කෙලෙස් තේරුණ චුට්ටක් ඇති ඉක් වනට මේ විස්සෙන ඉති වෙච්ච කතාවකින් බන කතයි වර කරන. ආනන් දහමුතුරුවන්ට පුදම විදිහට ප්‍රේමකරු භික්ෂුණිය කටිය කාටද පේම කෙළේ ආනන්ද අදුරන්න බණ කෙනට හරි ලස්සනය කියලා පස්සෙන් ගිය මෙහිනි නාන්සකෙන වහස දැන් නිහ සිේතුවා කහමර ගමන්න කාම්පරටිගගන්න න එසේ කිව මේ සයිනාස මම අසනීප වෙල ඉන්න කෙල නිකු සයිනාන්ස ලතේ පනිිවිඩියක් කෙරකාටරද ආනන්ආන්දරට ආන දරෘතිය සංල සිවරහදාගන වැඩිය වැඩිය බද් නීතියට අනොම කත් බුද්ධ නීතිය අසනීපුූ මෙිහිනියක් යම්මු කුටියක වැඩ සිටිනවන්න භික්‍ෂුවකට වැඩම කරල පකාර කරන්න පොුව ඔන්න ඉතින් ගහපු ගැටි ගැටේ ගල එකගත්තා. අනන්දහාන්දුුරුව වඩිනකොට රාග ඇවිස්සෙන විදිහයට මෙමිහෙනිය හිටිය. කාන්තාවගේ ශරීරයේ දැක්කහම පිරිමිි රාගය ඇවිස්සෙනවා. හැබේ අවස්ස ගන්හධතු මනුස්ස ගැන වැරදි අවබෝධ ඇතයන්නේ නන්දහාන්දුරග හරියට දන්නේ ආනන්දහාමුදුරෝ දැන ගත්තා දැන්නම් ගුණා හැරෙන්න්න හොදාතකට වේ කියලා. ඕව පරණ මිනිසු කිීපු කත්තා හරියට මහරි නැ. අම්මල දරුවන්ගේ වැරදිකි ව නැදද අත්දැකීම ඒ පොත්වලත්නය කොලවලනේ විශ්ව විද්‍යල උපාදි වලත්න අම්ම දන්න හැරෙන කොට දැන්වද නැන්ද අම්ම න්න ඉට සි කියන මුොකිි රරි කියේල මක් කියල තියන අප අම්මට නත අප අමටයි මු ඉන්ද්‍රී පරු පරියටත ඥාන තියෙනවා කියන ගෙටයනෑ අම්මට පුද්දුමහත්දකීමත් යෙන තාත්තටත් එහෙම අපි ගුරු රුන්ටත් එහෙම ැ ශේෂි කරනකොට ගුරන්ට කරපු දරිදිෙන ගුරු දැනගත්තේ හඳහම් බල්ලන මේ අදදකීම මලින් කියලා. අනන්දනට ඉනිස පරම විදිර ධර්මය නදකීමම් තිබ. අනන්දොර දෙැනගත දැන්නන් එන්න පොට හරි යන්න අනන්දන්දුරු ලගීන්දගෙන ලස්සන ධර්ම පරියාය හත රැකිවම එකක් විතරක් කියන්න. අනදන්දුර අර මෙහිනිීදිහ බලාන කියනවා නැගනය කියලා බලන් එතකොටම රාග සංකල්පනනා ඇතිව නොද නැතියෙනවාද නැතියනවා නංගි කියලන කියන්නේ. න වචන තනයේ රාග නතිතරන විදිහ. ඉන්ද්‍රිය දමනය කරන්න පුළුවන් නැගැනයන දවස කසලක හාමුදුරු ධර්ම දේශනාවකදී ධර්ම සාකච්ඡාවකද කියනවා ජනප්‍රී අපේරටයින්න මේ මහත්මයකුගේ දුවකට විහයෝජනාවක් ගෙනනවලු පන්සල් පොඩි හාන්දුරු. ඒ අම්ම පුදුම දක්ෂයිල අම්ම කියනවලු ඒ මහත්මතා මත්ති සචිත් සජිතන් ්‍රෙදිරවවිර හත්මයගේ පරම් පරාාවකවරන් හසල කන්දර තමකේ වනාහස කියන මේ අම්ම කිවලු හොඳයි පුතා දුව සෝතා පන්න වෙන්න හාමුදුරුවන්ට කියන්න රහත් වෙන්න කියලා ම විවා කල දෙන්න කිවලු. බලඩ අම්මලගේ තියෙන හාමුදුරුවන්ට ඔයා ඕනම නං හාමුදුරුවන්ට කියන්න කවුරුුවෙන කියද. රහත්වෙන්න කියල ඇයි හාමුදුරන්ග අරමුණයගෙන නිසරණ නිබාන සච්චි කරනත්තායි නිස්සරණයට පත්වෙන පැවිදි වෙන්නේ එනිසා හාමුදුරුවන්න කරගත්ත වැඩි කරගන්න කිය නිස්්සරණයට පත්වෙෙන්න්න කිය උතාට පුලුවන් සෝතා පන්න වෙන් නිස්සරණයට පත්තෙන කෙනගේ බණ ටිකහන්න පුතා දැම්බලන්න කාටවත් බැන්නද න්න වැන්නේ නකට අදදැකීමතියෙන්නවන් අදන යන දෙකෙි පොල්ල කරන හාහමුදුරුත් පනල දුවක්ක හැරියවලද නොවතිය. හරි දෙැනමති වුණ නිස්සුන් ඉස්සර අන දන්දර කියන නැගැනිය කිය දි රහග සංකල්පනාව නැතිවුුණ. ආපහ කියන නැගෙනනිය ස්ත්‍රී පුරුෂෙකුතු වීම නිසා තමයි මේ කුණුවී යන්න ශරීරය කටගන්න කිව්ව දැනගත්ත මෙහි නිහසිෙද දැයියූ මෙ හාදුරු දැනගත්ත මගේ හිත කියලා ඔන්න බලන්න ඉන්ද්‍රීය දමනයෙන් ප්‍රහණය කළ යුත්තු කෙස් තියෙනවාවද නැද්ද ඒක කරගන්න වන ඉන්ද්‍රීය දමනය ඕක කොරගන්න තුළුවන්ද භාවනාවෙන් අවසානයකෙන් ොක කොරගන්න බ ඉතින් ලැිච්චි කාලයත් එක් මාතුකා දෙකයි කියන්නන්න හතත් යන දෙකයි කිය පහ තිය පහ කීවගන බලන්න මේ සූත්‍රීඉතින් හරි ලේසි සබහසම සත්‍රයේ මජ්‍යමිනිිකයි උපරි පන්නාසකේ සමයින් මූල පන්නන්නාසකේ සූත්‍රයේ තියන මෙ සදා විකාශනය බණ කියන වෙලා බල්මට යනේ මංගේ වෙලාට කියන්නක ති කියන ට හමු ඉති අද තාමත් සතුපුරුෂ දැන්ව ඇත්තන්නත්ම යෝජනාක නොකම කරන්නවා නොද දැන් දෙකක් දැනගත්තන දෙකර ගන්න ොමකක්ද වෙන එක තමයි දස්සනා පහා තබ්බ යෝනිසෝ මනසිකාරෙන් කල්ගෙවන් දෙවිනි කාරණාවතමකක්ද සංවරා පහා තබ්බ ඉන්ද්‍රී සංවරතාවයකින් කල්ගෙවන් රාගේ ඇතිවෙන්නේ දවේශ ඇති වෙන්නත් මෝහ ඇති වෙන්නෙත් මාළඟ තිය සකල්පයකටන්නු ඇහේ ප්‍රශ්නයක්වත් රූපය ප්‍රශ්නයක්වත් නවේ ඇහැ ප්‍රශ්නයක් න අන්දයන්ට රාග ඇතිවෙන්නේ නෑ පේ නෑ එ බලන රූපේ රාගය තියෙනවා නම් රප නැති පත්තකට ගියා රිතයට නවීම තියෙන එවෙන්නේ නෑ එන මගෙන්මයි මම නිවීම හාගන්න ඕන මම මයි මම නිවාගන්න ඕන එනි සතමයි රාධිත් පරිය සූත්‍රකින් රත් ච්ච යකඩ කූරක් කරන ඇැ ගුල්ල දාන්නෙක ඒ හොඳයි කිව හෙදකින රූපේට කාම සඥාව ඇති කරගන්නඇතුව රාග සංඥාාවතික රාග සංඥාව තුන තීට වඩා විපාක කිව ඒට ව හොඳයිකිව ඇහ ගුල්ල දානකව රත්තච් කඩක කූරක ඒ හොඳයි කි ච රදනදගෙන හිතල බලන එනිසා උබටත්ම යෝජනා කන ඔය කියනල ද ප්‍රහණ කිරීම ක්‍රම දෙකවත් අනුගමනය කරන්න නුවනස පහල වේවාකෙන පාර්ථනාවෙන් පු්‍යානමෝදනා කරු ඉතිං අද මුළ ලෝකේටම ධර්මදාන මේ පින්කම සිද්ධ කරන්නට දායිකත්වයගෙනටය ුතු කළේ මන මේ කන්ද පාර කුබුක නැගනෙහිර ගන පලිපිනේ පදිංචි පුතුන්වන් නිහාල් සසන්ත නානාකාර මහත්මමා එවගේ මමල් නායක්කාර පුතුුණුවන් එවගේම බිරිද විතානව සම්මහත් මේ සහ දියනිය නිලේශනායකාර ඇතුළු සත්පුරෂ පෝලොකුඩ හැමතෙනම පින්කම සිද්ධ කල ති අද හැමෝම සතුට වෙන්න්න වන ධර්මදානයක් විතරක් නෙමේ දුන්නේ මේ සීලස්වාරණය වැඩිහිටි සන්හසලයි නස නීප ඔ ඇත්තු මේ දෙන ධර්මදාන වන්හසේ අට බේ තේටිගත්තම්බේවා ආහාරටිකහම් වෙන බුද්ධ පූජාව තියෙනවා අනි පැතෙන් බක්ුල මහරහතන් වහන්සේ සෑය බැදවා යකෝටම ඔබ කරන දායිකත්වයත් එක තමා උඩයි වෙන දෙයක් නෑනන එ ඔබ හැමෝටම දායකුුණ අබුදධවාසනය පැවැත්මූ දසා එකොට අපිත් මැරෙනෝ ඔයත්තුොත් මැරනවා ගලිගමි හාදුරුව තවත් වෙනවා හැබැයි බක්කුල මහස අවරුදුතු දෙ දහස් පන්සීයක් තව වැඩ ඉන්න ඒකට තම ඔත්තුම උදව් කලේ ති එනිසා ධර්මදාානයත්තක් අවශේෂ පින්කම් රාසියක්කද සිද්ධරගත් සිියලූම පුුණනි පල ධරමයෝ නිධන ප්‍රාප්වනට යදදුන් වර දෙකට හාදී තේමිස් නානායක් අර සදාාධරනී ස්වාමි පුරුෂයාට සදාදරනී අපපච්චි ඥාතිවරයට හිතවතාටම පින් කුසල්. අනුමෝදං කර ොනුමෝදං වේවා සංසාරයයේ යම් දුක්කඇති තැන උපත්තිය ලබායත් නම ැගවලින් අතමිදේවා සැපවති උපත් ස්ථාන තුළ උපදඇත්නාම සැප වඩාවර්ධනය කරගන ලබත්වා. සංසාර දුකෙන් අත්මි දෙත්වා යන සාදු සිත් ප්‍රාර්ථනාවෙන් පපුො ාන ෝදනා කරන ර මහසෑයි උඩට බබලන්න බබලන්න දායක වුණු සාදුක පූහමටම පින්හන මෝදග න ඒ පිංගම මාත් කොටස්කාරයෙක් මුද තවත් කෙනෙක් ්‍රද්ධා සම්පද තුළ පිහිටවන්න ලැබේීමමගේ පෙවිදි ජීතමල්ලබ ලොකම භාගය තමයි ෞතම බුද්ධාසනයට වශ්‍රාවකයක් එකතුවීම ඒක තුළ තමයි බුදුහන්දරන්ගේ දහම ලෝකට ගෙනන්න පුළුවන්කමති ඔබත් ඒකට දායකුණන මත් ඒකට දායකන්න. තිනිසා දායකත්වය දරන්න යෙදුණු ඔබ නමේ දැන ප්‍රාප්ති සියලූම කොල පරම් පරාගත ඥාතයන්. අම්මගේ පාර්ශෂව ්‍යාතන්ට තත්තිි පාර්ශව ඥාීන් ධර්ම දේශනශ්‍ර වනයකරබ මමේ පොලව ගේගීමම නාටමත් මේ පින්කුසල් එකළ සනුමෝදන් වීමෙන් සංසාර දුකෙන් අත්ි දේවා යන පාර්ථනාව සිද්කන ධර්ම දේශන පපත්වනට දු දේශකයණන් වහන්සේට නිදුක්නීරෝග සු පත්භාව පාර්ථනා කරන ඔබේ මගේ මුණ ගැහීම සංසාර දුක නිවන මුණ ගැහීම. අනි තැම මුණ ගැහීමක්මට සංසාර දුකක්හදවනයක් නෑ. බ මාත්ත්‍යක කතා කරේ ම ඔබත්තක කතා කරේ ධර්ම. මේ කතා කරන ලද මහ ලව නොවුලට වැට ලබමරුණුත්තුොටත්තුොදයි මේ බන කියනවෙලාද මරුණු මටත්හොදයි. ඇයි මම ඊළඟමතක් කරන්නේ කොහොමොද මේළඟට ධර්මේ ගලප ගන්නගේල් එකන මමගේවන්න ධර්මස් මරණයකින් වගේ මනස වැඩ කරනම පැයක්පුරාවට. ඔබ පයක්පුරාවට ධර්මස් මරණ තුළඉන්නවා සයින්නස ඊළඟට මොන කාරන කියයිද දන්නේ නෑනේ දෙගල් අපි දෙගොල්ලම මේ කරන්නේ සංසාර මුක්තියක් හදාගන්නේ. නි බ නගහහිීමත් මගේ මුණ ගහහිීමත් සසර දික්කරන මුණ ගැහීමක්න මේ සසර කෙටිකන මොුණ ගහීම. එනිසා මට ධර්මයකයා දුන්න ගුරුවරුන්ටත් ඔබට ධර්ම දශනා කිරීමට ඩහසර දුන්න අපේ ගලිගම අවසර යාාධදපලකු සයින් වහන්සේටත් මයි ගෘුදේබොත්ම යන් වහන්සේටත් නිදුක් නීරගේ සුවපත් භාවේ චිරජීවනය උදාවේවා යන සාදුසිත් අරමනෙන් අපි ආශිරවාද කරන. ති මේ පින්ක මර්තවත් වනේ ලස්සනවනේ හැමෝමේ පින්කමට සබන්ධ වෙච් නිසානේ. ස්්‍රාවකයන් සම්බන්ධනමීත් පටිගත කිරෙම් කරන. ඇැබැයිටවඩ ලස්සන ස්්‍රාවකෙන් සම්බන්ධ වෙලා කරන පටිගත කිරීමන හැමෝම කොක්කර ෑනක් වගේ ඇවිදි වාඩවෙල බනාහනවා හැමෝම සිල් සමාදාන්ගවා හැෝම අද සතුටඒ ධර්මදේශාවත් එක සතුට වෙන මොහොතක් පන්සලක්කට යුත්තු කරන්න ලබෙන හැමෝම ලස්ස න හැමෝම පිීමට සබධ වෙච්ච නිසා. නිසා අමයින් මේ දරූපෙන්ව හැම දෙනාමයි ප්‍රර්ථනා කරන සභාගවුන් උදව්පකාර කළ හැම දෙනාට. නරෝගී සුව පත් භාාවේල බේවා ලබන දෙදහස සිතු නවරුද්ධහැමෝටම ධර්මයට අනුව ධර්මානුගූල ප්‍රතිපත්තිට අන කටයුතු කරන්නට රත්නත්්‍ර ආශිර්වාදය සැල සේවා යන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරනු තින් තාත්ත වෙනුවෙන් කරන දෙවන පින්කම තමයි අද කළේ තින් අම්මටස් සතුටයි දරුවන්ට සතුට මයෝජනා කරනවා අවුරුද්ධක් පාසා පිංකම කරන්න මේක විතර අරයි යන්න පුළුවන් අපට බඩගින්න වේට දෙක් හිතිිය කලා කවුරුත් මැරන්නේ ැ ධර්මයටම ගෑරුණුත් සංසාරය අතර මං වෙන්න පොල එනිසා මිනිස්සු පින්කම් කරනවා ගෙදරක් ගෙදරක් පාසකිි ඉල්ලග නැවිදි මටකසරකම්ම කෙනෙක් කම්බුණ දරෝදින සල්ලි ටික අරගෙන කටේකට දාලා ඒ සල්ලිවලින් බනක් කියඋපම්ම කෙනෙක් කම්බුණ ම ඇයි කියලා උච්චර කලේ ඉදසිකව නෑසයිනාන්ස මට සංසාරයට මංකරගත්ත වකුතු කර ගත්ත එක විදරැකිව අම්පාරයේ ඉඳලා අනුවරටඇවිදිින් බනකිව හිතල්බලන කොච්ර ධර්ම හිත පහදින්නවනොදන. එනිසා මේ පින්ක මතාත්ත වෙනුව තරක්නෙමයි දරුව විෙනවනිසා දෙම අම වෙනුවෙන් කරන අයෝජනයක් නිධානය නිතිකණ්ඩ සූත්‍රයට අනු. එනිසා අපට හැම දෙයක්ම දාලායන්න. ඉඩකඩාම් දේපල බතු පිටි දූ දරු අතනකරක් මෙසිල්ලම දාලා යන්නඕන හැබැයි දන්දුණුදී අපට කරතියාගෙන යනබොලා ඉතින් අද දුන්නේ කල්ප තිස්සකක් සුගති විපාකත්තිදෙන පින්කම කවු උදනමි කල්ප තිස්සක කං එහෙනවා ඇස්පේනවා ශීරවි කලත්වයක් වෙන්න කල්්‍යානමිත්‍රයන් ලබන නිධනයක්ත්තම යද කරගත්තෙ තාත්තරමුණු කරගෙන. තින් එනි සහැම දෙනාටම නිදුක් නීරෝග සවපත් භාවය ලබේවා සංසාරය ගෞතම බුදුජාණන් වහසේ ධර්මය යලිය අලිත්‍රවණය කරන්නට ඔබට භාග්‍යවාස නෞදාවේවා යන පාර්ථනාව සිදකරන. ආකා සට්ාචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා, පු්ඥන්තං අනුමෝදිිත්වා චිරන් රක්කන් තුලෝක සාසනං චිරං රක්කං තුදම්ම දේශනං ං රක්තුත් ස හැම දෙනාටම තිරුවන් සරණයි. මෙවුතුම් ධර්මය ශවබනය කළ සපපුරෂ හැම දෙනාටම ධර්මාව බොහදේවේවායි ප්‍රාර්ථනා කරනවා මෙත් බුද්ධාබි වන්ධනා සද්ධර්ම දේශනාව ධර්මානුකොලබදේශනා කොට බාදාලේ මානුවර ලංකාතිලක රජමහා විහාරවාසී විචි්‍ර ධර්මකතික අප පෙන්මත් පූජපාද නීතියගම චන්දිම ගෞුරවනීින් සාමීන් වහන්සේ සාධනදින් පාබේ වන්දධනින් පින්ල්මත්ස්වාමින්න් මහන්සේට පුනි්‍යාන මෝදනා කරමු. සාධහෝ, සාධහෝ සාධෝ. ඔතුම ධර්මානු ශාසනාවේ පින් මරදායකත්ව ධරමින් මැදිලට සම්බඳූවා. මනම මේ කන්ද පාරකු ඹුක ැගෙනෙහිර ගෝනපල ිපිණිහි පදිංචි නිහාල් සුසන්ත නානායක්කාර මහතා අමල් නානායක්හරමහත්ම විතාානවසම් මහත්මිය නිලෝෂානායයක්කාරයන පිළිත් පිරිස. හැම දිනාටම ධර්මා බෝධයේ ප්‍රාර්ථතන අ කරමනවයි ඔබේ ිභානිි සමගන්නේ නවතත්මුණ ගහමුතුම් දර්මාන ශාසනාවකින් හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.